ෆික්සිට් වෝටර් ප්‍රූෆින් ලොවේ මහා නාමය. රසජි ප්‍රේමදාස මහත්මයා පසුගියද සතියන්තයේ ගොවිසමුළුවකදී කියන නාමල්ගම ව්‍යාපෘතිය මේක ක්‍රියාත්මක කළේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. ඒ නිසා සජිත් සහ චන්ද්‍රිකා මැතිණියගේ බණ්ඩාරනායක එකතුවක් පිළිබඳව මේ ඡන්දෙදී සජිත් සහ චන්ද්‍රිකා එකතුවක් මේ සිදු වෙනවද ඔහු ප්‍රකාශ කරන වෙන්නේ හදාසක්. මේවයි දැන් ගිය සැරේ අපි එක්සත් ජාතික පක්ෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තරඟ කරද්දී චන්ද්‍රිකා කුමාරතුංගේ මැතිණියගේ උපදේශකත්වය තිබ්බනේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට. නෑ දැන් ඒ තත්ත්වය වෙනස් වෙලානේ තියෙන්නේ. දැන් බලමු. ඔව්. ඒ කියන්නේ සජිත් චන්ද්‍රිකා එකතුවක් සිදු වෙනවා. සිදු වුණා කියලා ප්‍රශ්නකුත් නෑ. නෑ ඒ ප්‍රශ්නයක් නෑ. අපි ඇහුවේ මොකද සිද්ධ වෙන්නේ කියලා. කියලා උත්තරයක් දෙන්න මහලේකම්වරයා වශයෙන්. අපි ඇහුවේ එකතු වෙනවාද කියලා. සජිත් එක කියලා තියෙනවා. ඒකයි. ඔව් සජිත් ප්‍රේමදාස මහත්මයා අහන්න ඕනේ. මොකද මම මහලේකම් විදියට මාත් එක්ක මුත් සාකච්ඡා කරේ නෑ. සමාන සාකච්ඡා නායක නායක සාකච්ඡා කරනවා තියෙනවනේ. ඒ කියන්නේ සජිත් චන්ද්‍රිකා පිළිබඳව එකඟතාවයක් සජිත් සහ චන්ද්‍රිකා අතර ඇති වෙලා තියෙනවා. ඒකනේ ඔබතුමා කියන්නේ. මම යමක් දන්නවා. සමහර සාකච්ඡා තියෙනවා. නායක නායක සාකච්ඡා කරනවා තියෙනවා. පක්ෂ සාකච්ඡා කරනවා තියෙනවා. පක්ෂ සාකච්ඡා කරනවා තමයි මහලේකම් සාකච්ඡා කරන්නේ. දැන් දෙපළ හෝයේ නියෝජිත කණ්ඩායම් හමුවක් සිදු වුණාද? නෑ. නියෝජිත කණ්ඩායම් වශයෙන් අපි ගුවක්ලාර දේශපාලන සාකච්ඡා හැම පාර්ශ්වයක් එක්ක ඒක චන්ද්‍රිකාත් එක්ක එකතු වෙනවා කියන්නේ චන්ද්‍රිකාත් එක්ක ඉන්නේ ශ්‍රී ලංකා දහස් පක්ෂයේ නිමල් සිරිපාල දුසිල්ලගේ පාර්ශ්වය. නිමල් සිරිපාල මහින්ද අමරවීර දුබින් දිසානායක. හැබැයි ඒගොල්ලෝ ආණ්ඩුව ඇමතිවරු. ඒතොර ඒ කියන්නේ ඒ පාර්ශ්වයේම සජිත් එකතු වෙනවා කියන එකද කියන්නේ? මම හිතන්නේ නෑ නිමල් සිරිපාල දුසිල්ල මහත්මයා අපිත් එක්ක එකවයි කියලා. ඉතින් මම රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්කනේ ඉන්නේ. ඉතින් මේ චන්ද්‍රිකායේ පාර්ශ්වයේ ඉන්න නිසා යහන්නේ. ඔව් මම දන්නේ ඒක ගැන අලුත් පතක් තිබෙනවා. අපි අවසන් කරමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් කොහෙද කාගේද ප්‍රශ්නයක් තියෙනවා නේද?